ආයුබෝවන් DP kids එක එකතු වෙන මගේ දුවලා පුතාලා හැම දිනාටම සුබ දවසක්. අදත් අපි අලුත් නිර්මාණයක් කරමු. කොළ ලෑස්ති කරගෙන නේද ඉන්නේ. අදත් මං වෙනස් විදිහේ නිර්මාණයක් තමයි කරන්න ලෑස්ති වෙන්නේ. එහෙනම් අපි පටන් ගමු. මේකට ඕනේ වෙනවා කොළ හතරක්. අපි එකකින් හදලා බලමු ඒ වගේම තව තුනක් හදාගත්තම අපිට මේ නිර්මාණය කරගන්න පුළුවන් මං ගත්තා හරි හතරස් කොළයක් දුවල පුතාලට මතක ඇති අපි ගොඩක් ඉස්සර අපේ වීඩියෝ එකකින් බොක්ස් එකක් හදන හැටි කියලා දුන්නා ඒක බලපු යාළුවන්ට නම් මතක ඇති මේක හදන හැටි අපි හදමු එතකොට මතක් වෙයි බැලුවේ නැති දුවෙක් පුතෙක් ඉන්නවා නම් මේක පෝස්ට් කරලා ආයේ අපේ මුල් වීඩියෝස් වලට ගිහිල්ලා Origami box එක හදන හැටි ආයසරයක් බලලා ඉන්නේ එතකොට ලේසි වෙයි මේක හදාගන්න. එහෙනම් අපි හදමු. මේ කොළේ ත්‍රිකෝණයක් එන විදිහට මෙහෙම දෙකට නමන්න. පැත්තටත් මෙහෙම දෙකට නමන්න. හරි. ඊළඟට අපි මෙන්න මේ කෙළවරවල් හතරම මෙන්න මේ මැද ගේන්න ඕනේ මෙන්න මේ විදිහට අපි කලින් වීඩියෝ එක කියලා කියනවා මේ නැමුම් ක්‍රමයට ජපනීස් වලින් ජපන් භාෂාවෙන් කියන විදිය ජබුතොන් ඔරි කියලා කියනවා මේකට ලියුම් කවර් එක හැඩයක් එන විදිහට නමන විදිය අපි හතර පැත්තම නමා ගත්තා හරි දැන් ඊළඟට ඊළඟ පියවර පරිස්සමෙන් නමන්න ඕනේ මෙහෙම අත තියලා අනිත් කොටසවල් තද කරගෙන මෙන්න මේ ධාරේ මේ මැද රේඛාවට මෙහෙම නමන්න ඕනේ ඒ වගේම මෙන්න මේ ධාරෙත් මෙහෙම මැද රේඛාවට නමන්න ඕනේ ඒ වගේම මෙන්න මේ ධාරේ මෙතන මැද රේඛාවට නමන්න ඕනේ. ඒ වගේමයි මෙන්න මේ ධාරේ මෙතන මැද රේඛාවට නමන්න ඕනේ. හරි. මේක දැන් මෙහෙම දිග අරිනකොට අපිට මේ දිග ඇරෙන කොටස් දෙකක් තියෙනවනේ. ඒක පොඩ්ඩක් දිග ඇර ගන්න. ඔන්න බලා ගන්න ඊළඟ කොටස නමන හැටි මෙන්න මෙතන රේඛාවක් තියෙනවා මෙතන රේඛාවක් තියෙනවා එතනින් මෙන්න මෙහෙම චුට්ටක් මේ දෙක නමා ගන්න කට් චුට්ටක් නමා ගන්න ඊළඟට මෙන්න මෙතන මේ ඇතුළට නැමෙනවානේ කොටස් දෙකක් ඒ දෙක මෙහෙම කරන ගමන් මේ දෙක මෙහෙම මෙහාට කරන්න ඊට පස්සේ අපට පුළුවන් මේක මෙන්න මෙහෙම නමලා ඇතුළට දාන්න. අනිත් පැත්තත් මං කියලා දෙන්නම් මේක මෙහෙම නැමුවා මේක මෙහෙම නැමුවා. මෙහෙම නමනකොට මේ කොටස නිකාම මෙහෙම උඩට එනවා. මෙන්න මෙහෙම තියාගත්තා. මේක දෙකට නැමුවා. මෙහෙම ඇතුළට දැම්මා. අපට පුළුවන් මේක ගම් එකක් අරගෙන මේ ඇතුලේ කොටස් ටික එහෙම ගම් ටිකක් ගාලා මෙහෙම අලව ගන්න. මෙහෙම තද කරන ගමන් මෙහෙම අලව ගන්න. තද කරන ගමන් අලව ගන්න. දැන් ඊළඟට මේකේ අපි එක කොටසක් තෝරගන්න ඕනේ. එක කොටසක් තෝරගෙන එක අතක් මෙහෙම ඇතුලෙන් තද කරන ගමන් මෙන්න මේක මෙන්න මෙහෙම චුට්ටක් ඇතුලට චුට්ටක් ඇතුලට මෙන්න මෙහෙම නමනවා. මෙහෙම ඇතුලට නමන ගමන් මේක අපි පොඩි ත්‍රිකෝණයක් එතන පොඩි ත්‍රිකෝණයක් හැදෙන විදිහට මෙහෙම තද කර ගන්න. එතකොට ඇත්තටම මේකේ පොඩි heart එකක shape එකක් එනවා. මෙන්න මෙහෙම තද කර ගන්න ඕනේ ඇතුළට. මෙහෙම අත් දෙක දෙපැත්තෙන් තියලා මෙහෙම තියන ගමන් මෙහෙම තද කර ගන්න. ඊට පස්සේ මෙතනයි මෙතනයි මෙහෙම
පෙන්සලක් වගේ හදාගන්න. මෙහෙම. හාට් එකක shape එකක් එනවා මෙන්න මෙහෙම හදාගත්තාම. අපි මේ වගේ තව 3ක් හදාගන්න ඕනේ. ඊට පස්සේ කොටස් එකක් වෙනම අරගෙන මෙන්න මේ කොටසේ ගම් ගාලා අනිත් කොටස් වලට එකතු කරගන්න ඕනේ. මම වෙලාව ඉතුරු කරගන්න ඕනේ නිසා එහෙම 3ක් අලවගෙන ආවා. දැන් අපි අන්තිම එක අලව ගන්න යන්නේ. එතකොට මේ දෙපැත්තෙම මෙහෙම ගම් ගන්න ඕනේ. ගාලා මේක මෙහෙම අලව ගත්තා. මේකත් ටේබල් ඕගනයිසර් එකක්. මම එතකොට මෙතනට පොඩි රිබන් එකක් ඔක්කොම අලවල ඉවර වෙන්න කලින් රිබන් එකක් දැම්මා. එතකොට අපිට මේක මෙහෙම උස්සලා අපි කැමති තැනකට ගෙනියන්නත් පුළුවන්. ඉතින් මේ වගේ එකකට තමයි මම මගේ paper clips මේ වගේ වා රිබන් මේ වගේ බඩු දාලා තියෙන්නේ. ඉතින් මේකක් මේසෙට තියාගත්තම අපිට ටග් ගාලා මේකෙන් දේවල් ගන්න පුළුවන්. හොය හොය ඉන්න ඕනේ නැහැ. ඉතින් ලස්සනයි නේද මේ heart shape එකක හැඩයක් තියෙන table organizer එක. දූලා පුතාලත් අනිවාර්යෙන් හදලා බලන්න. ටිකක් ඝනකම කොලයක් අරගෙන හැදුවොත් මේක කල් පැවැත්ම ටිකක් වැඩි වෙනවා. ඉතින් මේ වගේ නිර්මාණ දිගටම කරමු. අපිත් එක්ක හැමදාම රැඳිලා ඉන්න. අපිව subscribe කරන්න, අපිට like එකක් දෙන්න. මේ වගේ දූලා පුතාලා ඉස්සරහට අපිත් එක්ක හදන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා අපට දැනුම් දෙන්න. එහෙනම් ගිහින් එන්න. ආයුබෝවන්.